ඔය භෞතික විද්‍යාව කියන එක පටන් ගන්නකොට අපි කරන මාතෘකාව තමයි භෞතික රාශි සහ මාන කියන එක. එහෙනම් අපි ඔන්න ඔය කියන මාතෘකාව ලියලම පටන් ගමු. ලියාගන්න භෞතික රාශි ඊට පස්සේ දාන්න මෙහෙමත් දාන්නකෝ ඒකක එකක් මේකම ඒකක සහ මාන ඕන්න ඔය කියන මාතෘකාව ලියාගන්න. භෞතික රාශි ඒකක සහ මාන කියන මාතෘකාව ලියාගන්න. හරි, ඔන්න එහෙමනම් ඉස්සර වෙලාම මේ මාතෘකාවේ හැටියට මෙන්න මේ භෞතික රාශි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අපි යමක් තේරුම් ගන්නවා කියලා කියන්නේ තවත් කෙනෙකුට මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආන් ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. දැන් ඇත්තටම අපිත් මේක ඉගෙන ගත්තා. ඒ ඉගෙනගෙන තමයි තවත් කෙනෙකුට කියන්නේ මේක මෙහෙමයි කියලා. එහෙනම් ඕගොල්ලෝ මේක ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ භෞතික රාශි anu මොනවාද කියන එක ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ තව කෙනෙකුට පැහැදිලි කරන්න වගේම තව කොතන හරි දෙයක් දැක්කහම අන්න ඒක තේරුම් ගන්න. හොඳයි, එහෙමනම් භෞතික රාශි කියන එක තේරුම් කිරීමේදී මම ඉස්සර වෙලාම කතා කරනවා මෙන්න මේ සමස්ත විශ්වය පිළිබඳව කතා කරනවා. මේ විශ්වය කියන එක පවතින්නේ අවකාශය කියලා එකක් කියනවා. අවකාශය තව තියෙනවා කාලය කියලා දෙයක් තියෙනවා. හරි, එතකොට මේ අවකාශය තුල වස්තු කියලා දෙයක්ත් තියෙනවා. ඕකෙන් හැදිලා තියෙන්නේ මේ සමස්ත පරිසරයම. දැන් මෙන්න මේ සියල්ල තුල අපි කතා කරනවා ගුණ පිළිබඳව. ඕම් මේ වචනය හොඳට බලන්න. ගුණ ඒ කියන්නේ මේ විශ්වයේ අපි දකින ගුණ පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. දැන් ඔන්න අවධානය යොමු කරන්න. එහෙමනම් අපි දකින ගුණ කියලා කියන්නේ ඕගොල්ලෝ මේක දන්නවා. දැන් මම මතු කර නිසා මොනවද මේ කියන්න හදන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් ඇති. මේ කියන්නේ දැන් අපි දකිනවා උස, මිටි, රතුපාට, කොළපාට, එතකොට රස්නේයි, සීතලයි, ඒ අනුව උෂ්ණත්වය, බර,
වේගය ප්‍රවේගය ත්වරණය ආදී වශයෙන් අපි කතා කරන ගොඩාක් දේවල් කියනවා මෙව්වට තමයි මේ විශ්වයේ අපි හඳුනා ගන්නා ಗುಣ නැත්තම් ගුණාංග කියලා කියන්නේ. ඔන්න පළවෙනිම දේ කෙනෙක් උසයි අන්න ගුණය. එහෙමනම් මේ විශ්වයේම අපි කතා කරන්නේ ගුණාංග තමයි කතා කරන්නේ. අන්න එතෙන්ටයි එන්න ඕනේ. එහෙනම් ඔන්න ඒක තේරුම් ගත්තනේ. මේ විශ්වයේම කතා කරන්නේ අරයට වැඩිය මෙයා. සිග්නල් නැහැ. තේරුණා නේද? හරි. ඔයගින් කියන්නක මං එන්න. හරි. එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. ආව් ආව්. මා අතුරු මාතෘකාව ලියාගන්න. විශ්වය තුල අතුරු මාතෘකාව විශ්වය තුල පවතින ගුණාංග මාතෘකාව කවිස්ස අතුරු මාතෘකාව විශ්වය තුල පවතින ගුණාංග ඔන්න ඔහොම විශ්වය තුල පවතින ගුණාංග කියලා ලියා ගන්න. විශ්වය තුල පවතින ගුණාංග. එහෙනම් ලියන්න ඊට යටින් පරිසරය තුල අපි දකින සෑම දෙයක්ම ගුණාංග වෙයි. උදාහරණ ටිකක් ලියා ගන්නවා ඊට යටින්. උදාහරණ ලියන්නකෝ. දිග සමාදාර ලියන්න. දිග කාලය. දිග කාලය ස්කන්ධය. වේගය. ප්‍රවේගය. ත්වරණය. උෂ්ණත්වය. රතු පාට. කොළ පාට. කරුණාව. මෛත්‍රිය. ඇඹුල් රස.
ඇඹුල් රස ආන්ගේම ගිලා තිත්තලද්දාගන්න ඔක්කෝම කියාගෙන කියාගෙනති යන්ඩ පුළුවන්. හරි ඔය විදියට ඉතින් අපි කතා කරන තරමක් කතා කරන්නේ ගුණාංග තමයි. හරි ඔන්න දැන් මම ඒක එහෙමම තියලා වෙන මාතෘකාවකට යනවා. මේකයි ඒකයි අතර සම්බන්ධය පස්සේ ගලපනවා. මෙන්න මෙහෙම අපි දන්නවා අපි සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් මිනුම් ගැන කතා කරනවා. ඔන්න ඔය මිනුම් ගැන කතා කරනකොට කල්පනා කරලා බලන්න ඔගොල්ලෝ මේවා දන්නවා. මෙන්න මෙහෙම මිනුම් දෙකක් තියෙනවා. ඒවට දීලා තියෙන නම් තමයි විජු මිනුම්, වක්‍ර මිනුම්. වක්‍ර මිනුම් ඕම් වචන දෙක, ඍජු මිනුම් සහ වක්‍ර මිනුම් කියලා මිනුම් දෙකක් තියෙනවා. දැන් ඔන්න මේක වෙන් කරගන්න ඒ කොහොමද? ඔන්න මම අරගන්නවා උදාහරණයක්. ඔබලන්ට කියනවා මීටර කෝදුවක් දීලා බිත්තියක දිග මනින්ද කියලා. ඔබලෝ මොකද කරන්නේ? මීටර කෝදුව අරගෙන ඔය දිග මැනලා කෝදුව දිහා බලලා මේව හිතන්නකෝ. ඔයාලට දුන්න ටේප් එක, ටේප් එකේ එක පැත්තක් අල්ලගන්න කියලා කෙනෙකුට, අනිත් කෙළවරට ගිහිල්ලා ටේප් එක දිහා බලලා ඒ ගමම්ම කියනවා මේ බිත්තියේ දිග මෙච්චරයි කියලා. දැන් ඔන්න ඒ එතන එක විදියකට කිව්වා. දැන් ඕගොල්ලන්ට කියනවා කාමරයක වර්ගඵලය මනින්ද කියලා. කාමරයක වර්ගඵලය මනින්ද කියලා කියනවා. වර්ගඵලය කියන එක මයින්ද මොකක්ද කරන්න ඕනේ? ඔයාලා කාමරයේ දිග මැනලා පළල මනින්න ඕන. දිගයි පළලයි මැනලා නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔය දෙක වැඩි කරනවා. ඔය දෙක වැඩි කරනවා. දිග වැඩි කිරීම පළල කියලා අන්න මෙතන පොඩි සුළු කිරීමක් කරලා තමයි උත්තරේ දෙන්නේ. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මෙච්චර කාලයක් ඕක ගැන හිතුවේ නැත්තම් අපි මිනුම් ගනිද්දී ඔය ක්‍රම දෙකට තමයි ගන්නෙ. එතකොට ඔයාලට තේරෙනවා ඒක ඍජු මිනුම් දෙකක් අරගෙන මෙතන දිනම් ඍජු මිනුම් දෙකක් අරගෙන අන්න ඊට පස්සේ ඒක වැඩි කරලා, ඒ කියන්නේ ගණනය කිරීමක් කරලා තමයි අවසාන උත්තරේ දෙන්නේ. හරි, ගණනය කිරීමක් කරලා තමයි අවසාන උත්තරේ දෙන්නේ. දැන් පැහැදිලි නේද? ක්‍රම දෙකක් තියෙනවා. අන්න ඒ නිසා
අපි යම් කිසි යම් මිනුමක් උපකරණයක් භාවිතා කරලා එක පාරටම කියනවා නම් අපි කියනවා ඒකට ඍජු මිනුමක් කියලා. හැබැයි ඍජු මිනුම් කිහිපයක් අරගෙන ගණනය කිරීමක් කරලා අපි ලබා ගන්නවා නම් අවසන් මිනුම ඒකට කියනවා වක්‍ර මිනුම් කියලා. එහෙනම් ඔන්න ඕගොල්ලෝ දැන් මෙතෙක් කාලයක් ඕවා කරලා තියෙනවනේ ගණිතයට, ඒ අනුව හිතන්න මිනුම් වර්ග දෙකක් ඇත, ඍජු මිනුම් වක්‍ර මිනුම්. හොඳම උදාහරණය තමයි මෙන්න දිග. මේකට අපි කියන්නේ මොකක්ද? වර්ගඵලය. වර්ගඵලය කියන එක මනින්ද වෙන්නේ ඍජු මිනුම් දෙකකින් පස්සේ. ඒ කියන්නේ එක වක්‍ර මිනුම. ඕංගෝක තමයි වෙන් කරගන්න තියෙන්නේ ඊළඟ. එහෙනම් අපි මේක ලියා ගන්නවා ඍජු මිනුම් සහ වක්‍ර මිනුම්. ඍජු මිනුම් සහ වක්‍ර මිනුම්. ඔන්න මාතෘකාව ඍජු මිනුම් සහ වක්‍ර මිනුම්. එහෙනම් ඊට යටින් ලියා ගන්න මෙහෙම. මිනුම් උපකරණයක් භාවිතා කර, මිනුම් උපකරණයක් භාවිතා කර යම් ගුණාංගයක් එක එල්ලේ මනී නම් එය ඍජු මිනුමකි. එහෙනම් දැන් උදාහරණ ලියා ගන්න. උදාහරණ දිග. ඕන් දැන් ඉතින් අපි කල්පනා කරමු දිග නැමැති ගුණය. දිග නම් ගුණය. එහෙමත් ලියා ගන්නකො, අර මුලින් කතා කරපුවා තමයි ගුණය. දිග නම් ගුණය. එහෙම ලියුවා. අර මුලින් ගුණ කියලා කිව්වේ ඒකයි. දැන් කල්පනා කරන්න, අපි දන්නවා කාලය පිළිබඳව ගත්තහම එක පාරටම කියනවා. ඒ අනුව කාලය නැමති ගුණය. ඕන් තව උදාහරණයක්. කාලය නැමති ගුණය. ඔන් කාලය නැමති ගුණය. දැන් බලන්න අපි බොහෝ විට දැකලා තියෙනවා බර කිරනවා කියලා එකක්. ඔතන ඔය කරන්නේ කිලෝග්‍රෑම් වලින් මනිනවා. තරාදියකට දාලා කිලෝග්‍රෑම් වලින් මැනපු ගමන් දෙනවා.
කිලෝ එකක් දෙන්න කිව්වම කිලෝ එකක් මැන දුන්නා. අන්න ඒකත් එතකොට ඍජු මිනුමක්. හැබැයි අපි උතනදී බර මනිනවා කිව්වට මනින්නේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ ගුණයක්. එහෙනම් ඊළඟ උදාහරණය ස්කන්ධය නැමැති ගුණය. ස්කන්ධය නැමැති ගුණය ඔන්න ඔය විදියට ඉතින් උදාහරණ ටිකක් දුන්නා. තව ඉතින් ගොඩෝ දේවල් ඔයගොල්ලන්ට පස්සේ හිතා ගන්න පුළුවනි. කොහොමද කරන්නේ? මේ යම් කිසි ගුණයක් ගැන කතා කරනකොට ඒක ඍජුවද මනින්ද වෙන්නේ කියන එක හිතා ගන්න පුළුවනි. ඔන්න ඊළඟට අපි කියමු වක්‍ර මිනුම් පිළිබඳව. ඊළඟ රූලේ මුලින් පටන් අරන් ලියන්න වක්‍ර ඍජු මිනුම් කිහිපයක්ගෙන ඊළඟ රූලේ මුලින් පටන් අරගෙන ඍජු මිනුම් කිහිපයක්ගෙන ගණනය කිරීම මගින් ලබා ගන්නා මිනුමක් වක්‍ර මිනුමකි ලබා ගන්නා මිනුමක් වක්‍ර මිනුමකි. අන්න හොඳම උදාහරණය දැන් ලියනවා. උදාහරණ වර්ගඵලය නැමැති ගුණය. වර්ගඵලය නැමැති ගුණය හොඳම උදාහරණය ඕක. දැන් ඔන්න මම තව උදාහරණයක් කියනවා. ගතෙන්ට ඕනන් ඍජු කෝණාසාකාර වීදුරු කුට්ටියක පරිමාව. දිග නැමැති ඍජු මිනුමයි පළල නැමැති උස නැමැති මිනුම් අරගෙන ඊට පස්සේ ඔය තුන ලියාගෙන වැඩි කරලා තමයි අවසාන උත්තරයක් දෙන්නේ. එතකොට ඒක වක්‍ර මිනුමක්. එහෙනම් අපි උදාහරණේ ලියමු මෙහෙම. ඍජු කෝණාසාකාර වස්තුවක පරිමාව නැමැති ගුණය හරි ඔය ඇති උදාහරණ හරි ඔයා හිතා ගන්න පුළුවන්. අපට ඕනේ මේක වෙන් කරලා දැනගන්න තමයි ඕනේ. එතකොට ඔන්න වර්ගඵලය නැමැති ගුණය කිව්වම අපි ඕක මනින්නේ කොහොමද කිව්වේ දිග නැමැති ඍජු
මිනුම අරගෙන පළල නැමැති ඍජු මිනුම අරගෙන ඔන්න ඔය දෙක වැඩි කරලා උත්තරයක් ගන්නවා. එතකොට වක්‍ර මිනුම. ඔය විදිහටම තමයි ඍජු කෝණාකාර ඝනක වස්තුවක පරිමාව කියලා කිව්වම දිග පළල උස කියන ඍජු මිනුම් අරගෙන ওই ටික වැඩි කරලා තමයි අවසාන උත්තරේ දෙන්නේ. ඒ නිසා ඒකත් වක්‍ර මිනුම. හැබැයි මෙතනදි මම කියන්න ගියේ පරිමාව නැමැති ගුණය වක්‍ර මිනුමක් කියලා කියන්න ගියේ. මොකද එහෙම කිව්වොත් පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් ඕගොල්ලෝ දන්නවා කිසියම් ජල ප්‍රමාණයක් දීලා ඕගොල්ලන්ට කියනවා ඒ ජල ප්‍රමාණේ පරිමාව මනින්ද කියලා. අන්න එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ, මිනුම් සරාවක් අරගෙන මිනුම් සරාවට දාලා එක පාරටම උත්තරේ කියනවා. ආන් එතකොට ද්‍රවයක පරිමාව කියලා කියන එක ඍජු මිනුමක් වෙනවා. ඒක නිසා තමයි මෙතනදී ඍජු කෝණාකාර වස්තුවක පරිමාව කියලාම ලිව්වේ. ද්‍රවයක පරිමාව ගත්තොත් ඒක ඍජු මිනුමක්. හරි. ඔන්න දැන් අපි ඉගෙන ගත්තේ ඍජු මිනුම් යනු මොනවාද, වක්‍ර මිනුම් යනු මොනවාද කියන එක තමයි ඉගෙන ගත්තේ. තව මේ විශ්වයේ ගුණ ටිකක් ඍජුව හෝ වක්‍රව, ඍජුව හෝ වක්‍රව කියන දෙකෙන්ම මනින්ද බැරි ඒවා තියෙනවා. ඍජුව හෝ වක්‍රව කියන දෙකෙන්ම මනින්ද බැරි ඒවා තියෙනවා. වෙන් කරගත්තනේ ඍජුව මනින මිනුම් වක්‍රව මනින මිනුම්. ඊළඟට ඔය දෙකෙන්ම බැරි මිනුම් තියනවා. මොනවද ඒ? කරුණාව කියන එක මනින්ද තාමත් විද්‍යාඥයෝ මිනුමක් හොයාගෙන නැහැ. මෛත්‍රිය කියන එක මනින්ද මිනුමක් හොයාගෙන නැහැ. රතු පාට කොළ පාට කියනකොට ඕවට මිනුම් හොයාගෙන නැහැ. ආන් එහෙනම් මේ විශ්වයේ ගුණාංග තුනක් තියෙනවයි කියන එක මතක තියාගන්න. එහෙනම් ඒකත් ලියාගමු. අපට ඕකේ වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. කල්පනා කරන්නයි තියෙන්නේ. මොකද මේ භෞතික විද්‍යාව කියන එකට අවතීර්ණේ වෙන්නයි තියෙන්නේ. හරි. එහෙනම් මාතෘකාව ලියන්න. ඍජුව හෝ වක්‍රව මැනිය නොහැකි මිනුම්, මැනිය නොහැකි මිනුම් ඔන්න ඍජුව හෝ වක්‍රව මැනිය නොහැකි මිනුම්. මේකෙදි මේ මාතෘකාව විස්තර කරන්න දෙයක් නෑ. අපි කෙලීම ලියනවා උදාහරණ ලියාගන්න. කරුණාව ප්‍රිය ඒ ඇති මේක තේරුම් ගන්න ඕනේ. කරුණාව මෛත්‍රිය. හොඳයි. එහෙමනම් කරුණාව මෛත්‍රිය කියලා ලිව්වනේ. ඕන මහා ලොකු දෙයක් ඉගෙන ගත්තේ නෑ. ඍජු මිනුම් වක්‍ර මිනුම් ඔය දෙකටම නැති මිනුම්. මම මේ ආවේ මොකටද? භෞතික රාශි කියලා කියන්නේ මොනවද කියන එක කතා කරන්න.